आयुभवान एकुला श्रेणी दूधारवान विमत आदरण पिलगनवा मगे चैनल इतनी दरूनी वाला दवा संगीत विषय संधावाल पेनी सिटी मेदे वाला प्रायोगिक परीक्षने तीन वकीला लिखित परीक्षने वगेम प्रायोगिक परीक्षने मोहन दिन सिद्धवेन इति मे प्रायोगिक परीक्षने गम थिंग यही वालट गायन वादन हेकिया वन इधर सिद्धवेन एवगेम यही वालट प्रधान विषय अणुविषय लेस तोरागनीम कुत्करान एक वाल प्रधान विषय लेस गायने कुटस् तोरगनवनाम वाला अणुविषयवेन्नी वादने इतकोट सेलुमदे वाला गायने इदिरिपत्कोट वादने संदहा वाला अवसाने अणुविषय लेस मुहुनदेनट पुलुवा इतिंग मम मे चैनल मे वीडियो करहा वाला इदिरिपत्करान्ने अलागे प्रायोगिक परीक्षने मुहुनदेमेदी वालट लखन लिसेद के पीलीबंधव वालट यमक किसी अवबोधे लबादी मिठाई थिंग ना वीडियो समग्र तिना थिंग धरवने प्रायोगिक परीक्षने गम कोटा सायकिन युक्त विनवा ඉතින් ඒක පළවෙනි එක ශ්‍රවණ පරීක්ෂණය ඒ සඳහා ලකුණු 12ක් ලැබෙනවා දෙවෙනියට තියෙන්නේ රාගධාරී ගායන වාදන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඒ සඳහා ලකුණු 20ක් ලැබෙනවා රාග ස්වර ඥානය පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා ලකුණු 12ක් ලැබෙනවා ඒ වගේම විවාහාරික සංගීතාංග පිළිබඳව प्रायोगिक क्रियाकारकं संदहा लकुनु दास्या लबेनवा एवगेम जनगी पिलिबंद प्रायोगिक क्रियाकारकं संदहा लकुनु दास्या लबेनवा एवगेम वादने पिलिबंदव प्रायोगिक क्रियाकारकं संदहा लकुनु 24ක් लबेनवा इतिं मे आकारेर तमाय ओयालगे ए प्रायोगिक परीक्षणे कोटस 6කට बेदी यान्ने අපි දැන් එකින් එක බලමු එහිදී ඔයාලගේ ලකුණු කෙසේද නැවත බෙදියන්නේ කියලා අංක 1 ශ්‍රවණ පරීක්ෂණය ලකුණු 12ක් ලැබෙනවා ඉතින් මේ කොටස් 3කින් බෙදෙනවා ළමයි ඉස්සෙල්ලාම තියෙන්නේ ස්වර හඳුනා ගැනීමේ පරීක්ෂණය ඇත්තම කියනවා ළමයි මේ පළවෙනි අවස්ථාව ඔයාලා හැමෝටම पोदुवे मुहुन देन्न तियेन्ने क्याने हेमो हेमलामेक्म एक तनकट रस्स वेला एहिदी वालाट देन्न पेपर एके तमाय सटहन करन्न तियेन्ने सर दैन पलवेनिक सर हंदुना गैनीमने एतनदी याला सर हतरक क्याने सा सरे सिट उच्च सा दक्वा ए अतर सर हतरक ओउन गा वादन करला पेन्नुहाम ඔයාලට තියෙන්නේ එය හඳුනාගෙන එමසර හතර සටහන් කිරීම. ඉතින් ඊළඟ පරිශ්‍රකවරයා විසින් ගායනා කරනවා නිර්දේශිත ගීතයක්. එහි තාලය හඳුනාගෙන ඒ තාලය කුමක්ද ඒ අදාළ කාරණාවන් ටික තමයි සටහන් කරන්න තියෙන්නේ. එතනට ලකුණු 4ක් ලැබෙනවා. ඊළඟ තියෙන්නේ රාග හඳුනා ගැනීම. मेहदी सर खंड अकार सर खंड वालट इदिरी पत्करनवा एहदी लखन हतरक लबेनवा मम मेदी वाल अम्मा वेन वेन वालट कील दिना दी मे लखन बेदियान आकार दनगमु ඊළඟට ළමයි දෙවැනි එක තමයි රාගධාරී ගායන වාදන ඒ කියන්නේ එතනදී ලකුණු 20ක් ලැබෙන්නේ
මෙතන තියෙන්නේ ළමයි ඔයාලගේ choice එකේ කියන්නේ ඔයාලා තෝරාගත් ඒ කියන්නේ නිර්දේශිත රාග පහක් තියෙනවනේ බිලාවල් බූපාලි කාපි යමන් බහිරවි ඉතින් ඒ අතරින් එක් රාගයක් ඔයාලා ඔයාලට හොඳටම ඉදිරිපත් කරන්න පුළුවන් රාගය තමයි මෙතනදී අදහස් කරන්නේ ඉතින් ඒ රාගයේ ආරෝහණ අවරෝහණ සඳහා ලකුණු හතරක් මැදලේ ගීතේ ස්ථයි සඳහා ලකුණු හතරක් මැදලේ ගීතේ අන්තරා කොටස සඳහා ලකුණු හතරක් තානාලංකාර දෙකක් ඒ සඳහා ලකුණු හතරක් ගායන වාදන මාධුර්ය සහ සමස්ත ශිල්පී කුසලතාව සඳහා ලකුණු හතරක්ද ලෙස මෙම ලකුණු 20 ලබා දෙන ආකාරය බෙදී යනවා ඉතින් එතනදී ඔයාලා දැන් ගියාම ඒ කියන්නේ ඔයාලට දැන් ඉදිරිපත් කරන්න වෙනවනේ රාගය එදී ආරෝහණ අවරෝහණ ගායනා කරලා ස්ථයි අන්තර සහ තාන අලංකාර මේ සියල්ල එක දිගට ඔයාලා කරගෙන යන්න ඕනේ කියන්නේ ගායනා කරමින් හෝ වාදන කරමින් යන්න ඕනේ නමුත් ලකුණු දෙන්නේ මේ ආකාරයට ඒ ගැන අවබෝධයෙන් ඉන්න ඉතින් ඊළඟට රාග ස්වර ඥානය පිළිබඳ ක්‍රියාකාරකම් ඒ සඳහා ලකුණු ඔයාලට 12ක් ලැබෙනවා මෙහිදී ළමයි දැන් ඔයාලා දැන් කලින් චොයිස් එක ඉදිරිපත් කළානේ දැන් මෙතනදී ඔයාලා තෝරාගත්තු ඒ ප්‍රධාන රාගයට අමතරව අනිත් රාග හතර තියෙනවනේ එන්නේ ඒ හතරෙන් තමයි මේ සඳහා ඔයාලා තෝරා ගැනීම කරන්න ඕනේ කියන්නේ මෙහෙමයි දැන් ඔයාලා කවුරු හරි තෝරගත්තොත් බිලාවල් රාගයේ චොයිස් එක විදිහට එතකොට අනිත් රාග හතරෙන් තමයි ඔයාලා සර්ගම් එකක් හෝ ලක්ෂණ ගීතයක් ඉදිරිපත් කරන්න ඕනේ ඉතින් එහි ලකුණු 12ක් ලැබෙනවා එය බෙදියන්නේ මේ ආකාරයට ඒ කියන්නේ සර්ගම් හෝ ලක්ෂණ ගීතයේ ස්ථයි කොටසට ලකුණු 4යි අන්තරා කොටසට ලකුණු 4යි ඒ වගේම ඒ ඔයාලා තෝරගත්ත රාගයට අදාළව පරීක්ෂකවරයා විසින් ඉදිරිපත් කරන ලබන ඒ කියන්නේ සර ඛණ්ඩය අපේක්ෂකයා විසින් අනුකරණය කරලා ඒ ආකාරයෙන්ම ගායනය හෝ වාදනය කිරීම කරන්න ඕනේ. ඒ සඳහාත් ලකුණු 4ක් ලැබෙනවා. ඉතින් ඔය ආකාරයට තමයි තුන්වෙනි කොටසේ ලකුණු 12 ලැබෙන්නේ. හතරවෙනි කොටස ළමයි එහිදී විවාහාරික සංගීතාංග පිළිබඳව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලකුණු 16ක් තමයි ලැබෙන්නේ ඒ බෙදියන්නේ මේ ආකාරයට ඒ තමයි දැන් විවාහාරක ඒ කියන්නේ ඔයාලා දැන් ඉදිරිපත් කරන ගීතයක් තියෙනවානේ සරල ගීත නාට්‍ය ගීත නෝර්ති ගීත ආදී වශයෙන් ඉතින් එහිදී ළමයි ඔයාලා ගායනා කරන ගීතයේ ශෘතිය තාලය පවත්වා ගැනීම ආදී පිළිබඳව ඒගොල්ලෝ පරීක්ෂකවරුන් විසින් බලනවා ඒ කියන්නේ ඔයාලා හොඳට ගීතයේ ශෘතිය පවත්වාගෙන යනවාද තාලය පවත්වාගෙන යනවාද කියලා ඒ සඳහා ලකුණු 4යි ඊළඟට පදමාලාවට උචිත ගායන වාදන ප්‍රකාශනය ඒ සඳහා ලකුණු 4යි තනුවේ නිවැරදි භාවය ඒ සඳහා ලකුණු 4යි ඊළඟට ගායන වාදන මාධුර්ය හඬ පාලනය ප්‍රාසංගිකව ඉදිරිපත් කිරීම මේ සඳහා ලකුණු 4යි ඉතින් ඔය විදිහට තමයි හතරවෙනි අවස්ථාවේදී ඔයාලගේ ලකුණු ටික බෙදී යන්නේ පස්වෙනි එක තමයි ළමයි ජනගී පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලකුණු 16ක් ලැබෙනවා එය කොටස් දෙකකට බෙදෙනවා පළවෙනි කොටස තමයි නිර්දේශිත ගැමි ගීතයක් ගායනය කිරීම ඒ සඳහා ලකුණු 4ක් ලැබෙනවා එහිදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ඒ ගායනා කරන ගැමි ගීතයේ ශෘතිය රිද්මය නිවැරදි සරි ස්ථාන තියෙනවද කියලා ඒ සඳහා ලකුණු 4 ඒ සඳහා එය ඒ වගේම සාම්ප්‍රදායික නාදමාලාව නිවැරදි වචන ඉදිරිපත් කිරීම ඒ සඳහා ලකුණු 4 බැගින් ලැබෙනවා ඊළඟට දරුවනේ
නිර්දේශිත වන්නම් ප්‍රශස්ති හටන්ගී ඔයාලා ඉගෙන ගත්තානේ ඒ වයින් එකක් ගායනය කරන්න ඕනේ එහිදී කලින් වගේම ශෘත්‍ය රිද්මය නිවැරදි සරිස්ථාන බලනවා ඒ වගේම සාම්ප්‍රදායික නාද මාලාව නිවැරදි වචන ඉදිරිපත් කිරීම බලනවා ඉතින් ඔය ආකාරයට තමයි ලකුණු 16 බෙදියන්නේ හයිමිනික ළමයි වාදනය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලකුණු 20ක් ලැබෙනවා එහිදී දරුවනේ ඔයාලා කැමති සරල ගීතයක් සංගීත භාණ්ඩයකින් වාදනය කිරීම කරන්න පුළුවන් එහෙම නැත්නම් තබ්ලාවෙන් කැමති තාලයකට ඒකාව සමග කායදාවක් හෝ පල්ටාවක් වාදනය කළ හැකි මෙහිදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන ඔයාලා වාදන ඉරියව්වල නිවැරදි භාවය ඒ සඳහා ලකුණු 4ක් ලැබෙනවා ඊළඟට ස්වර ස්ථානවල අවනද්ධාක්ෂරවල නිවැරදි භාවය ඒ සඳහා ලකුණු 4ක් ඒ වගේම වාදන මාධූර්ය සහ විවිධ ශිල්පාංග භාවිතය පිළිබඳව හැකියාව ඒ සඳහා ලකුණු 4ක් ඉතින් ඒ වගේම ළමයි ස්වර පුර වාද්‍ය භාණ්ඩයකින් කැමති ගීතයක් වාදනය කිරීමට තියෙනවා එහෙදී වාදන ඉරියව්වේ සහ ඇඟිලි හැසිරීමේ නිවැරදි භාවයට ලකුණු 4ක්ද නාද මාලාවේ නිවැරදි භාවයට ලකුණු 4ක්ද වාදන මාධූර්ය ස්වර පුරුවට ආවේනික ශිල්පාංග භාවිතයට ලකුණු 4ක්ද බැගින් ලකුණු 12ක් වෙනවා ඉතින් ඔය ආකාරයට තමයි ලකුණු 24 සම්පූර්ණ වෙන්නේ ඉතින් දරුවනේ දැන් ඔයාලා දැනගත්තනේ ලකුණු ලැබෙන්නේ කෙසේද ප්‍රායෝගික පරීක්ෂණය වර්ගවන්නේ කෙසේද කියලා නේද කොටස් 6කින් යුක්තයි ඉතින් ඒ 6ට ඔයාලා හොඳින් මූණ දෙන්න ඕනේ පළවෙනි ප්‍රශ්නය හැර අනෙක් සියලුම ප්‍රශ්න සඳහා ඔයාලට තනිව තමයි මූණ දීමට තියෙන්නේ ඉතින් ඔයාලා ළමයි දැන් තියෙන්නේ ඔයාලට හොඳින් පුහුණු වීම කටයුතු සිදු කර ගන්න දිනකට පැයක් මේ සඳහා වෙන් කරගෙන ටයිම් ටේබල් එකක් අනුව ඔයාලා දැන් මේ වෙද්දි පාඩම් කරන ඒ කටයුතු සියල්ල සිදු කර ගන්නට ඕනේ නැත්නම් ඔයාලට විභාගයට හරියට මුහුණ දෙන්න වෙන්නේ නැහැ ඒකයි ඉතින් දරුවනේ දැන් මේ වීඩියෝ කරා මම ඉදිරිපත් කළේ ඔයාලගේ ප්‍රායෝගික පරීක්ෂණය කෙසේද සිද්ධ වෙන්නේ යන්න නමුත් දැන් අපි ලකුණු පිළිබඳව දැනගත්තා නමුත් මේ කොටස් 6ට නේ මම වීඩියෝ 6ක් නිකුත් කරනවා මගේ channel එක හරහා ඉතින් මොකද ඒ දේවල් සම්බන්ධව ගොඩක් දේවල් කියා දෙන්න තියෙන නිසා ඉතින් මම ඒවා ඉක්මනින් ඔයාලට ඉදිරිපත් කරන්නම් ඔයාලා මගේ channel එක හා දිගටම රැඳී සිටින ළමයි එතකොට ඔයාලට මේ වීඩියෝස් ටික ඒ කියන්නේ පාඩම් එක ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් එහෙනම් ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරනවා